grade 11 students 2021. Okay, can I do it? ඉංග්‍රීසි ඇරලා නේද ගණිතය විද්‍යාව අනිත් විෂයන් වලට වැඩි මේවා එකක් යොදන නිසා මේ කියන්නේ පෙබරවාරි මාසයේ මේවා එක ගන්නවාද නැද්ද කියලා කියන එක මම පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ඕන එක එහෙම වුණොත් තමයි මම පෙබරවාරි මාසයේ මේවා එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ දැන් මේ මාසෙත් අපිට අවුලක් නැහැ ගොඩාක් තමයි ඒක මේ අරගෙන තිබුණා මොනවාද මේ කියන්නේ මේවා රටලය එතකොට මට එහෙම නම් පොඩි දැන්වීමක් කරන්න කොහමද කියලා. However, කොහම නමුත් මම ඔයගලන්ට මට නම් ඉති කිසි බයක් සකක් නැහැ මගේ විෂය පිළිබඳව. ගොඩාක් හයිවෙනි ශ්‍රේණි ඉඳලාම ආපු ළමයි මෙතන ඉන්නේ. ඒ නිසා එයාලා අනිවාර්යයෙන්ම ඒකක් කරා යනවාට මට සැකයක් නැහැ. නමුත් ඉතින් අවසාන මොහොතේ හරි මට ඔයගලන්ට කියන්නේ ආශිර්වාදයක් කරලා දෙන්න බැරි වුණා මගේ හිතේ සම්පූර්ණයෙන්ම ඔයගලන්ට ලැබෙනවා මාගේ පූර්ණ ආශිර්වාදය ඒ වගේම මට විශ්වාසයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒකක් ගන්නවා කියලා කියන එක හා සම්බන්ධව හොඳයි ඉතින් දැන් මොකද මේ අවුරුද්ද දෙකක් තුනක් තියෙනවා නෙමෙයිනේ මේ ළමයින් කොලෙවල් ගන්න යන ළමයි නේද ඒ අවුරුදු කීයක් තිස්සේද 10ක්ද 20ක්ද 30ක්ද අවුරුදු 35ක් තිස්සේ මේ කටයුත්ත ඔයගලන්ට මේ මොනවාද මේ ආශිර්වාදය ලබා දීම කරන වා ඕකේ කෙසේ වෙතත් ඉතින් මම ආවල් දාසේ වාදිතය අනුවත් කියලා වෙලා කෝලයක්වත් දීලා ඔබනාද මේ ආශිර්වාදය ලබා ගන්න උත්සාහයක නියදෙන බින්ද කාර්මිකව ඔබලාටිනු ඉල්ලා සිටිනවා හොඳයි අපි එමනම් ඉස්සල්ලාම බලාපොරොත්තු වෙනවා සුපුරුදු පරිදි මොකද්ද ගන්න වචන ලයිස්තුව ඒකේ රචනාවෙත් අපි කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා දැන් දන්නවා ඒකේ අද අපිට කරන්න තියෙන්නේ කීයද කියලා වෙන අපි බලමු අද ග්‍රැමටිකල් වැඩිපුර කරන්න තියෙනවා ඒකේ ඒකේ 28 28 29 ඊළඟටනේ 28 වීඩියෝ 8 හරි වීඩියෝ 8 බලන්න එහෙම නම් වීඩියෝ 8ට දාලා තියෙනවා 30 වෙනි පිටුව දාලා තියෙන්නේ 30 වෙනි පිටුවේ සහ 37 වෙනි පිටුවේ ඩික්ටේෂන් ටික මම අද ඉවර කරලා දාන්න. ඉස්සල්ලා අපි වේලාව සඳහන් කරගෙන නේමෝ 9යි 10යි 10 ආමාන. 10යි 3යි 4යි 10 ආමාන. හොඳයි එහෙනම් අපි බලමු අද ඔයාලට දෙන්න තියෙන්නේ කීවද මේ ඔබ්ජෙක්ටිව් කියලා කියන වචනේ. දැන් ගත්තා පොත අරගෙන ඉවරලා මේක කියමන ගියා ගන්න ගන්න. මේ ඔබ්ජෙක්ටිව් කියලා කියන්නේ ලියන්න ප්‍රධාන අරමුණ මේ ඔබ්ජෙක්ටිව් ප්‍රධාන අරමුණ කෝච් පුහුණු කරනවා යම් දෙයක් පුහුණු කරනවා අපි කෝච් කරනවා කියලායි කියන්නේ පුහුණු කරනවා පර්සනලිටි කියලා කියන්නේ ඉතන ළමයිනේ ඔයගොල්ලෝ කලින් අහලා තියෙනවා පෞෂ්‍යය කියලා වරේලා අපිට ගන්න පුළුවන් පෞෂ්‍යය කියලා වරේලා පෞෂ්‍යය රිලිජියස් ඔබ්සර්වන්සස් කියලා කියන්නේ ආගමික වතාවත් එහෙම නැත්නම් ආගමික පිළිවෙත් ආගමික වතාවත් හෝ ආගමික පිළිවෙත් pep talks
pep talks කියලා කියන්නේ යාගන්න දිරිගැන්වීමේ කතා දිරිගැන්වීමේ කතා pep talks දිරිගැන්වීමේ කතා the other one is last soul intention යාගන්න soul intention කියලා කියන්නේ එකම අදහස එකම අදහස Sole intention, ekame adahas. Unda ilagale mama sudana tiha tisseka pituwe. Tawa dila tiyenawa wathana wageyak tisseka kiyala welaya handunnawa pitu anka. Eke tiyena wathana tikak api awasanaya karagamu. Parawedi wathane donate karana. एक हवा तीन वचन या डोनेट करना क्या ज्ञान ने लिया ने यमा परित्याग करना डोनेशन क्या ज्ञान ने परित्याग है यमा परित्याग करना डोनेट करना ये अदरवान यूनानिमसली क्या ज्ञान ने कि तीन वचन लिया में एक मती कर एक मती कर एक मधिकर एक मधिकर रेनोवेट पिलिसकर करनवा रेनोवेट पिलिसकर करनवा पिलिसकर करनवा शेड्यूल टाइम शेड्यूल टाइम के लिए हमने नियमित वेलाव शेड्यूल टाइम नियमित वेलाव गैदर गैदर के लिए हमने हम इस ताले करके एक प्रॉप गुना क्या हुआ सहन हुआ एक प्रॉप गुना enthusiastic කියලා කියන්නේ උද්‍යෝගිමත් 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 implements උපකරණ implements උපකරණ मेमोटीज के लगे आने उधर लो मेमोटीज उधर लो मेमोटीज उधर लो क्रोबास क्रोबास के आने अलवांगु अलवांगु दाना अलवांगु केला वाले ना नहीं था वाले काम यात्रा लेने कहाँ लगा नहीं अलवांगु नेक्स्ट वन स्पेड्स के लगे हैं ना मुल्लू स्पेड्स के लगे हैं ना मुल्लू मुल्लू दी अदर वन इंट्रास यमक पावर है ना यमक पावर है ना इंट्रास के लगे हैं ना यमक पावर है ना एक इलाक के लिए थोड़ा कमान ने एक इतनोटी का तेज का मार डाला है बाला में अपना कालवर्ट्स के लिए दिए ना बॉक्को कालवर्ट्स बॉक्को कालवर्ट्स बॉक्को साइट ड्रेन्स पैतिकानु पारवाल दे पैते हैं ना तीन ने पैतिकानु के लिए लगी डालना The other one, banana leaves, kesel color. Banana leaves, kesel color. Kesel color. Resumed. Namata aramba kala. Gamanak bage deya. Emanata kisiyam piya katiyutta. Namata aramba kala. Namata aramba kala.
लास्ट वन एक्सटॉल क्या कहना महत से प्रशंसा कला महत से किताब के तो में प्रशंसा कला क्या नारते है एक इन ग्राम में वा और जाए ये बनाम श्रमदान एक्टिविटी के लिए ने के श्रमदान खाते रुता श्रमदान व्यापार या के लिए ने के वचन टिका या पे लवादुन ने श्रमदान के रंग तीसरे मगे कोने वाले लगते आहला किये ना वा අපි බලමු ඉතින් මේක අපිට ඉදිරියේදී කරගන්න පුළුවන් තමයි කැටිවේදී කියලා වෙලා දැන් එහෙමනම් මම ලෑස්ති යන්නේ 28 වෙනි පිටුව 28 වෙනි පිටුව ඊළඟට 29 නේද 28 28 වෙනි පිටුවේ අපි නතර කළා අර රෝඩ් සේෆ්ටි කියලා කියන රචනාවේ ඒකේ ඉදිරි කොටස දෙන්නයි සූදානම බලන්න මේ මනම් 29 වෙනි පිටුවේ ඒකේ තියෙනවා රෝඩ් සේෆ්ටි රචනාවේ ඉදිරි කොටස අපි බලමු මේ මනම් ඒකේ අපිට පටන් ගන්න තියෙන්නේ ඒවන් පෙරස්පෙන්ටෝසින් නෝ සම් ඩ්‍රයිවර්ස් කියලා කියන එකේ ඉඳලා වැඩේලා පහලට අපි යමු සමහර වියදුරන් සමහර වියදුරන් do not pay අවධානය යොමු කරන්නේ නැහැලු do not pay special attention ඒ කියන්නේ විශේෂ අවධානය විශේෂ අවධානය special attention ඕන අන්දරෙන් කරනවා ලියා ගන්න ඒවා විශේෂ අවධානය to vulnerable sections vulnerable කියලා කියන්නේ vulnerable කියලා කියන එකේ තේරුම ලියාගන්න ලේසියෙන් පීඩා කළ හැකි ලේසියෙන් පීඩා කළ හැකි vulnerable sections section කියලා කියන්නේ කොටස් නේද මොන කොටස්ද like like you know very wage කියන අර්ථය like වැනි වගේ මොන වගේද මොන මොන අය වැනිද කියලා ගත්තොත් children කියලා කියනවා ළමයි children ළමයි children ළමයි ඒ වගේ elderly වැඩිහිටියන් elderly වැඩිහිටියන් and disabled කියලා කියන්නේ ආබාධිත වූ අය ආබාධිත වූ අය හෝ ඒගොල්ලන්ට අවශ්‍යයි ලෝ හෝනි special protection ඒ කියන්නේ විශේෂ protection කියලා කියන ළමයිනේ අවධානය ආරක්ෂාව අවධානයට වඩා ආරක්ෂාව on the roads and crossings crossings when driving ekenne mahamarga on the roads and crossings kila kiyanne para maruvim naththam para maruvim kiyala api gatta hakki para maruvim when kiyanne lamaine api ahala thiyena wathana vita kota monawa karana kota da when driving ehemana riyapadavana kota riyapadavana kota නැත්තම් riyapadavana vita ඒක අනිවාර්යෙන්ම අපි බලන්න ඕනේ නේද සමහර ආබාධිත අය ඔයගොල්ලෝ දැකලා තියෙනවද ළමයි නේද ඒ කියන්නේ අර මේ වටත් අරගෙන මොනවාද මේ මේ පාරහරහවම දගහවම හැමිදෙමි යනවා ඒ වගේ එතකොට ඉතින් අර කල්පනාවක් නැති අවිනීත වියදුරෝ නේද ඇවිදින්නවලලා කහිරවතම on the spot නැති කරලා දානවා නේ ඒ වෙන වෙන කල්පනාවල් වල ඇවිදින්න එක්ක ඕනි ඉතින් මතේ ඇවිදින්න නේද ඔය ගැන අපි කතා කරවනේ මුල් අවස්ථාවන් වලදී නේ ප්‍රිය පදවන්න ඕන ආකාර කොහොමද නීති රීති මොනවද කින්දමන්ද සේලොම දේ කතා කරලා දේනවා එතකොට dear brothers and sisters දැන් මේක රචනාවකට ගන්නත් පුළුවන් එහෙම නැත්නම් එහෙම සංග්‍රහාවකට ලියන ලිපියකට ගන්නත් පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය රචනාවකට අපිට ගන්න පුළුවන් කතා පැවැත්වීමක් හා සම්බන්ධව ඒකටත් අපිට මේක ගන්න පුළුවන් එතකොට මේ අරගෙන තියෙන්නේ මේක කතා පැවැත්වීමක් හැටියටයි මේවා කරන්නේ
Dear brothers and sisters, ආදරණීය සහෝදර සහෝදරවරුනි ආදරණීය සහෝදර සහෝදරවරුනි the number of vehicles ඒ කියන්නේ වාහන ගණනාව the number of vehicles වාහන ගණනාව number of කියලා කියන එක මම කල්ුත් ඔක අඳරක් කරගන්න කියලා කිව්වා කිසියම් ගණනාවක් ගැන කතා කරනකොට ඔය අවස්ථාවකට ඔය ප්ලේස් එක අපිට අවශ්‍යයි Vehicles on our roads, ape parawal wala queue is increasing kiyala kiyanne wedi wemin pawathina wedi wemin pawathina day by day dawasin dawasa ewa wedi wemin pawathina wa wahana parada minissunta sallina kiyala kiwata neida දැන් ගිය අවුරුද්දේම වාහන කොච්චරක් ලියාපදිංචි කරලා තියෙනවද කියලා කිව්වොත් එහෙම අති විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා තියෙනවා නේ ඉතාලි නැත්තම් ඉතින් ඔය විදිහට වාහන ගෙන්නත් බෑනේ එහෙමනම් දවසින් දවස පාරවල් පලාලුන් නැති වුණාට මොකද වෙන්නේ පාරවල් වලට අතුලත් කරන වාහන සංඛ්‍යාව වැඩි වෙනවා ඒ ඔය විදිහට කිව්වොත් එහෙම මේ පුංචි දිවයිනේ නේද කොහේ තවත් පාරවල් වලත් මේ මේවා කරන්නේද නේ white එහෙමනම් අපේ පාරවල් ගොඩාරිය white කියලා කියන්නේ මොකක්ද පළල් නැත්තම් පුළුල් කියලා කියන අර්ථය not white පළල් නැහැලු පුළුල් නැහැලු enough ඇතිපමණ enough කියලා කියනවා ඇතිපමණ and not in a motorable condition ඒ වගේම අපේ තියෙන වාහන ගැන හිතලා බලන්න නේද වාහන ගමන් කළ හැකි තත්ත්වය කියලා කියන එක motorable condition කියලා කියනවා හරිද දැන් නම් ඔය චූට් එකක්වත් හොඳයි පාරවල් මේ මීට අවුරුදු 10කට 12කට ඉතර ඉස්සෙල්ලා වගේ ගත්තාම මටත් මතකයි පාරවල් වල යන්න බෑ එන්න ලිම් වගේ බලවත් ඒ දවස්වල මම ඔය ආනමඩු පුත්තලම් පැත්තේ එහෙම ක්ලාසස් වලට එහෙම යනකොට මීට අවුරුදු 10කට ටිකක් කල් දැන් යනකොට මොනවාද මේ බස් එකේ වම් පැත්තේ ඉඳගෙන කියොත් එහෙම ගමනාන්තය දක්වා යනකොට ඌ දකුණු අත පැත්තේ ඇයි ඒ වලවල් වලට වැටිලා බස් එක නේද එයාට මෙහාට විසි වෙනවා එකතැනම නම් ඉඳගෙන ඉන්න බෑ ඇයි අම්මේ ලිම්මගේ වලවල් නෑ ඔගොල්ලෝ දැන් ඔය කාපට් පාරවල් වලට වැඩි වශයෙන් තියෙනවා එහෙම නැති කාල සීමාවේදී මේ කියන්නේ මේ වමනේ යනවා උදේට කාපු ගමන් උදේ පාන්දර එහෙම බස් එකට දැගෙන වෙලෙනා ගමනාන්තය දක්වා යනකොට ඇයි ඒ බඩ ගැලක් දෙලා හෙල්ලිලා බැරි වෙලා මේ බඩදරුවම්ම කෙනෙක් නැගුණොත් එහෙම නියඟ පිටයි නේද ආයෙදින් පැටියා හොයක් දාලා වරේලා නේ බස් එකේම මේ වෙයි හොඳින් ඉඳ කියලා කියන එක සකසයිතයි එච්චර වලවල් එච්චර ලිම් වගේ වලවල් නේ ඉතින් වලකට වැටුනා මේ බඩදරුවම්ම කෙනෙක් ඉතාලා ගත්තා ඉතින් කොහොමද කියලා නේ කොහේ ළමයා විසිරී ඉඳන්නේ හරි ඉතින් අපි එතනින් එහාට යමු some roads samara parawat have not been renovated eke yanne ewa pilisagara karala ne renovated kila kiyanne renovate karana kila kiyanne pilisagara karala eka karmakarakein deela tiyenne adala vyakarmayata sambandha e anu ewana pilisagara kara nomatha for a number of years kila kiyenawa වසර ගණනාවකට වසර ගණනාවකට they are full of potholes එවනම් ඒවා පිරී තිබෙනවාලු potholes කියලා කියන්නේ ලියාගන්න potholes කියලා කියන්නේ වල ගොඩෙන් අරමම කිව්වේ අන්නේ වැඩි අවස්ථාව වල ගොඩෙන් ඉවලින් පිරී තිබෙනවා කියලා කියනවා We should bring api gain done these matters to the notice matters kela kiyanne karanawal to the notice padividaya of the responsible kela kiyanne
Responsible authorities के लिए आपने वाकर किए ये तो पार्श्वयंत्र नोटिस का गेन नोट धर्मात तीमर करने वाला के लिए वाला ये किया अपने की थी गेन नोटिस दिन वाकर किए ये तो पार्श्वयंत्र धर्मात तीमर कला के लिए वाला अमेल है केरे ही थी ने नोकरी वाकी करना दाना ऐसा दाना बुत ने कोटिका ने करने अरे अम्मे केला वड़क ने जिम्मे लंका वर खावर दा बोले इधर केला किए ने केरा ना सेकर दिस कैन बी डन मैं केरे केला किए ना वा थ्रू अवे एसोसिएशंस ये मना संगम किए ना वा एसोसिएशंस केला किए ने संगम rules Road rules के लिए ना माँ पारवाल में ला नीति महामार्ग नीति we will never fall the victim अबे खबर रहा बात भी नहीं है लो ये मतलब मार्ग आनंद वाले व्यतिनी ने की नहीं किया मार्ग आनंद वाले व्यतिनी ने of road accidents मार्ग आनंद let us be cautious emana cautious kila kiyanne arakshakarika alert avadanayen saha kiyanne me aachara sampannawa sidhu kila kiyeneka emana arakshakarika saha alert kiyanne avadanaye sidhinona kila kiyeneka hen and courteous alert and courteous when we take to the road api parata yanna kota ehema naththam apita api yana gamana velasanimma yanna puluwan e gamana wenne apita dan hadisse maadam pindala welala me api me katha karana sthane gane hitanda me katha karana sthane api gana saluwoth ehema samanyen monada me ආයතනයේ තියෙන තරිය දෙලවලා නේද? එතනින් බැරි වෙලාවක් අත්පාරණයකට අතුරු කඩාගෙන විදගෙන යන්නේ හැප්පුණොත් එහෙම ලේසියෙන් අපිට ටවුන් එකට ගිය හැකි. නේද? උඩින් ගිය හැකි ටවුන් එකට කිසි කරදරයක් නැති. හැබැයි ඉතින් කරදරය අවසන් වෙනවා. ජීවිතයත් එතනින් අවසන් වෙනවා. ඒකයි කරදරයක් නැතුව කියන්නේ. When we take to the road wishing you a good day ප්‍රාර්ථනා කරමින් අපට යහපත් දවසක් I conclude කියලා කියන්නේ යමක් අවසන් කරනවා I conclude මම අවසන් කරනවා my speech thank you මාගේ කතාව ඔබ සියලු දෙනාට ස්තුතියි ස්තුතියි කියලා වෙලා කියනවා ඔබ සියලු දෙනාට ස්තුතියි හොඳයි ඒ කතාව එතනින් අවසානයක් අපි දැක්කා හරි දැන් එහෙමනම් අපි ඊළඟට සූදානම් වෙනවා යන්න ප්‍රශ්න පත්‍රයේ කොටසක් කරන්න දැන් ඔයගොල්ලෝ ගන්නේ ප්‍රශ්න පත්‍රයේ ඕ ලෙවල් අනුමාන කරලා දුන්න එක නෙවෙයි රජයෙන් දුන්න ප්‍රශ්න පත්‍රේ ඒ රජයෙන් දුන්න ප්‍රශ්න පත්‍රේ ළමයිනේ මට තියෙනවා ඒකේ අද 13 සහ 14 ගැන කතා කරලා 13 සහ 14 අපි එකක් ඉවර කරලාම අපේ ඊළඟට ව්‍යාකරණ වලට සම්බන්ධ වෙමු. මොකද ව්‍යාකරණ විශාල කොටසක් තියෙනවාද අපි අවසානයක් දක්වා යන්නට යා යුතු නිසා. දැන් මේක 13 වෙනි ප්‍රශ්නේ ඔයාලන්ට විස්තර කරලා දීලා තියෙන නිසා මම කැමති එහෙමනම් එය ටෙස්ට් එක හඳුන්වලා දෙන්න. ටෙස්ට් එක හඳුන්වලා දෙන්න. බලන්න එහෙමනම් there are little things that we can do in our everyday lives. තියෙනවලු දෙයලා ගොඩක් තියෙනවානේ පොඩි පොඩි දේවල් තියෙනවලු that we can do අපිට කරන්න පුළුවන් in our everyday lives අපගේ සෑම දවසකම
ජීවිතයේ ජීවිතවල එක එක්කෙනාගේ ජීවිතවල which will make a difference වෙනස් කර සෑදීමට difference කියලා කියන්නේ වෙනස් වීම එය වෙනස් කර වෙනසක් වශයෙන් සෑදීමට we know transport අප දන්නවා transport කියලා කියන්නේ ගමනාගමනය ගමනාගමනය ඒ වගේම electricity විදුලිය electricity විදුලිය and water are essential ජලය essential දැන් නැත්නම් අපි ලියනවා අත්‍යවශ්‍යයි කියලා කියන්න අත්‍යවශ්‍යයි ජලය අත්‍යවශ්‍යයි in our daily lives අපි එදිනදා ජීවිතයේදී දිනපතාම ජීවිතවල but we can control නමුත් අපිට control කරන්න පුළුවන් පාලනය කරන නේද control කරනවා කියන්නේ they are used to save energy එවනම් ඒවා පාලිත කරනකොට මොනවා කරන්නද to save ඉතිරි කරන්ට ශක්තිය energy ශක්තිය we can use less energy අපිට පුළුවන් පාවිච්චි කරන්න අඩු ශක්තිය by car pooling එහෙමනම් එතන pooling කියලා කියන්නේ express කිරීමට address කිරීමට which means in adhas vanne in adhas vanne many people travel in one car එහෙමනම් ගොඩක් අයට travel කරන්න පුළුවන් එක කාරේකින් ඇත්ත නේද දැන් සමාන පවුල් තියෙනවා පවුලේ ඉන්නේ 6 දෙනයි අම්මයි තාත්තයි නේද සමාන ආච්චි 100යි දුවයි පුතයි එහෙම ගත්තොත් 6 දෙනාටම වාහන තියෙනවා ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලන්ගේ ගමන් බිම ඒ වාහන යාළුවෝ වාහනවල එකොටකොට පාරක වාහන කීයක් වැඩෙනවද 6ක් වැඩෙනවා ඒ 6 වැඩුණාම ඇක්සිඩන්ට් ගැන හිතන්න පුළුවන් ඒ වගේම පෙට්‍රෝල් බේස් එක ඒ වගේම වාහනවල ඔය මේවා ගෙවීම් සම්බන්ධව නේද පාස් ගෙවීම් සම්බන්ධව අන්න ඒක එතකොට ඒ ශක්තිය අපිට ඉතිරි කරන්න පුළුවන් කියලා කියනවා එක වාහනයක වැඩි සංඛ්‍යාවක් ගමන් කිරීම Rather than wada many cars, goda car වලට wada going in the same direction කියන්නේ එකම මඟකට ගමන් කරන. හැබැයි ඒ අනුරාධපුරයට යන්න එකයි කොළඹට යන්න එකයි මේ තව මොනවාද මේ ගාලපැත්තට යන්න එකයි මෙහෙම යනවා නම් ඉතින් අපිට ඒ දේ කරන්න බෑ නේද මේ වෙන වැඩ කටයුතු වලට මේ විදිහට ගමන් කරනවා. හැබැයි ඉතින් මෙතන කියලා තියෙනවා same direction එකම මඟට. We can also walk අපිට තවද ගමන් පයින් යන්න පුළුවන් walk කරන්න පුළුවන්. ඒ වගේම ride bicycle එක ගමන් කරන්න පුළුවන්. බලන්නකෝ දැන් ජපනීස් ලා ගත්තොත් එහෙම නේද 80% විතර වගේම වාහන වලට වඩා තියෙන්නේ මොනවද තියෙන්නේ බයිසිකල් මේ ශරීර සෞඛ්‍ය එක්සර්සයිස් කරන්න එකටත් මේ ව්‍යායාම හා සම්බන්ධවත් මේකක් වෙනවා ඒ වගේම එනර්ජි ශක්තිය ඉතුරු කරන්න නේද මොනවාද මේ හැම දෙයකම මේ වැඩක් වෙනවා අපේ උන් කොහෙද ඉතින් බයි චුට්ටක් දුර මෙතෙන්ද ලෙවල් හන්දියට යන්න කියලා කිව්වොත් එහෙම අඬනවා දාගෙන නේද අනේ ඔච්චර දුර පයින් යන්න පුළුවන්ද ඒ ඉතින් ගියාම අර තලප්පා වගේ ඉන්න උන් ටික කෙට්ටු වෙලා යනවානේ ඉතින් ඒ නිසා ඒකට කැමති නැහැ නේද ඒකට කැමති නැහැ කියලා කියන්නේ මහත්මනේ කම කරගන්න කැමති පයින් ගමන් කරන්න කැමති ඒකයි වැඩේ වෙලන්නේ තනි කර තියන්නේ තුහිනත්වය ඒ කියන්නේ තුහිනත්වය කියලා කියන දන්නවා නේද ඒ කිසි දෙයකට ඇක්ටිව් නෑ ක්‍රියාකාරී නෑ අපේ ලාංකිකය නේ අනේ ඒකේ වැඩේ වෙලා තියෙන්නේ බලන්න කොයි ජපනීස්ලා එතනින් ගියාම මනාද මේ චයිනීස්ලා ඒ මොකද ගමන බලනවා කොහොමද කියලා වගේ නේ නිකන් අපි වගේ මෙහෙම නිකන් මේ ටොටෝට යනවා වගේ වම යනවා එහෙම දෙන්නේ නෑ නේ මේ ආයෙ මුකුත් නෑ පට ගාලේ වෙලා යන්නේ බිම බලාගෙන නේ ඒ වගේ තමයි ඒගොල්ලෝ හරි ඇක්ටිව් ක්‍රියාකාරී නේ
ඊට පස්සේ අපි යමු walk ride a bicycle or go in a public transport ඒ වගේම මහජන ගමනාගමනේ public transport and save energy ශක්තිය ඉතිරි කරගන්න riding and walking එහෙමනම් පැදීම සහ ඇවිදීම walk කිරීම are very good for our health too අන්න හරි එහෙමනම් ඒ ඒ දෙක අපගේ health එකට සෞඛ්‍යයටත් බොහොම හොඳයි කියලා කියනවා we can use rain waterfall sorry water for washing එහෙමනම් අපිට පුළුවන් වැසි ජලය පාවිච්චි කරන්න සේදීම සඳහා සේදීම සඳහා පොයිද දිනසඩව දෙලියෙන් අලු ගන්නවා නේද ඒක සීතලේ දාගෙන මේවා කරනවා ඒ දෙකට යන්නත් කම්මැලි cleaning as well as gardening පිරිසුදු කිරීමට as well as ඔන්න ලියන්නේ ඒක තේරුම as well as ඒ වගේම as well as ඒ වගේම gardening gardening කරන්නේ ඊට වඩා කිරීම The water we use for washing, ජලය අපි සේදීවට ගන්න ජලය සේදීවට පාවිච්චි කරන ජලය and cleaning සහ පිරිසුදු කිරීමට can be used පුළුවන්ලු පාවිච්චි කරන්න to clean the toilets of water the garden. ඒ වගේම මේ මේ දැන් සමන් වතුර ගත්තොත් එහෙම හොදලා ඉවරේලා ඒකේ එකට විසිකරන්නේ නැතුව නේද මොනවාද මේ ටොයිලට් එකට දාලා ඒවා පිරිසිදු කරන කාර්යයන් වලට ගන්න පුළුවන් කියලා කියනවා. ඒකට විස බීජයක් බැරිලා යනවා සමන් වතුර වලින් ටොයිලට් එක හොදනකොට නේද? හැබැයි මේ වතුර සමන් වතුර නම් අපිට ගාඩ්නින් වල නම් පාවිච්චි කරන්න අමාරුයි. ඒත් ඉතින් මහගස් වල නම් අපිට ඒවත් දැන් නැහැ නේද? වෝඩර් ගාඩ්න් ඒ වගේම building the water we use or gata with the many windows or ventilation ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මොනවාද මේ කියන්නේ මොකක්ද කියන්නේ ventilation කියලා කියන්නේ සම්වාහනය නේද කියන්නේ අර සිංහලෙන් එන්නේ නැහැ මගේ සම්වාහනය සම්වාහනය අන්න සම්වාහනය සම්වාහනය කියන එක ගැඹුරද නෑ නේද සම්වාහනය කියලා කියන්නේ අය ජනේල් දැරලා තිබ්බාම එළියෙන් ගුලන් එන්නේ ආ ඇතුළ ගුලගෙන් මෙයා වෙලා වාතයෙන් මොනවාද මේ මේ කාමර පිරිසිදු වෙනවා කියලා කියන අරතේ එතකොට ඇතුළ ඉන්න අයත් ඒවා හුස්ම ගන්නකොට පිරිසිදු වෙනවා කියන එක ඒ දන්න සිංහලින් තමයි කියන්නේ will help to reduce the ආ මෙතන නම් කියන්නේ will help to reduce the electricity bill එහෙමන ඉලෙක්ට්‍රිසිටි බිල් එක අඩු කරගන්න නේද දැන් නම් හැබැයි ඕක කෙරෙන්නේම නෑ වගේ ඇයි ඒ දැන් පුතා යනවා කාමරයක ගන්නවා මොබයිල් එක දුව යනවා කාමරයක ගන්නවා මොබයිල් එක අම්මා යනවා කාමරයක ගන්නවා මොබයිල් එක තාත්තා වැඩට ගිහිල්ලා නම් නේද ඉතින් එතනින් ගියාම නිෂ්කාංශයේ ගෙදරට හැබැයි ඉතින් කාමර නිකන් දොරවල් ඇරලා හරි නේද නෑනේ බලන්න ගොඩාරියක් ඔය මේව පාවිච්චි කරන ළමයි කැමති නෑ වාතාශ්‍රයක් ලබා ගන්න වාතාශ්‍රය ලබා ගන්න අර වාතාලයේ මොකද මම කිව්වේ අර දැන් අර වචනය ආවා වාතාශ්‍රය ලබා ගන්න ලැබෙන්නේ නෑ ඇයි ඒ දොරගුළු අගුරු දාගෙන ලොක් කරගෙන නේද ඇඳට වෙලා තමයි මේ වැඩ කටයුත්තේ ඒගොල්ලෝ කරන්නේ නේ ඉතින් එතකොට හිතාගත්ත හැකිනේ දොරගුළු ලොක් කරගෙනම මොනවද මේ ස්මාර්ට් ෆෝන් එකේ ඒගොල්ලෝ බලන්නේ කියලා නේදනේ හිතාගත්ත හැකි නේද අම්මට සිරි කියලා වැඩන්නේ දැන් අද උදේ දාගෙන ඒකට ඇත්තයි වෙලා දැන් මොනවාද ඉස්කෝලේ වල පටන් ගත්තා පස්සේ ළමයෙක් මොකද වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් ෆෝන් එක අයින් කරලා තියෙනවා මොනවාද මේ දැන් මේ ඉස්කෝලේ උගන්වන කටයුතු නිසා දැන් ෆෝන් එක අවශ්‍ය නැහැ නේ කියලා වෙලා ඌ කොච්චර ෆෝන් එකට ඇබ්බැහි වෙලා කියලා කියනවා නම් මේව ඊට පස්සේ උන්ගේ මාමලා ගෙදර ගිහින් තියෙන හතරම් බර පිටු සේනම වරකම් කරගෙන හරිද ඊට පස්සේ ලක්ෂ 4 දේ කියලා රත්තරන් බර වරකම් කරන් ගිහිල්ලා ටවුන් එකට තියලා ඉවරලා මේක මොකද කරලා තියෙන්නේ මේ මේ රුපියල් 50,000කට ෆෝන් එකක් කරගෙන හරිද හංගගෙන ගෙදර ඌට ඕන දේ කරනවා ඌට ඕන දේ කරනවා මම අහුවෙලා නැදී හරි ඊට පස්සේ මේ මාමා පොලිසියට ගිහිල්ලා කියලා බඩු මෑක් කියලා කියනකොට වැඩි කොහමරි ලීක් වෙලා
ඉතින් එච්චර බැහැවීමක් තියෙන ෆෝන් වලට නේ දැන් ඒ දවස්වල ෆෝන් එකක් අතට දෙන්නේ නැහැ ළමයි. දැන් ඉතින් අම්මලාට ඒකේත් කරන්න බැරුව ගියා නේ. ඒ කියන්නේ දැන් මේක දෙන්න මෙපෑ අනිවාර්යෙන් ෆෝන් එක නේ. එහෙම නැත්නම් කොහොමද දැන් අපේ වගේ මේ වගේ වීඩියෝස් එහෙම බලන්න විදියක් නැහැ නේ නේද? ඉතින් ඕකේ හැබැයි වැඩි සංඛ්‍යාවක් ඒ වට බැහැවීමක් සිද්ධ වුණා. පොඩි කාලයක් නෙවෙයිනේ නේද? එහෙමනම් එතකොට ඉතින් අර සේරම අඳුරදාගෙන ළමයිනේ ඒ කටයුත්ත කරනකොට මොකද වෙන්නේ? එහෙමනම් වාදාශ්‍රයක් එන්නේ නැහැ. හැබැයි ඉතින් ජනේල් දරවල් ඇරලා මොනවාද මේ ඒකෙදී? එතකොට කරන්ට් එක ඉදිරිය වෙනවා අපිට මේ ෆෑන් එක දාන්න ඕනේ මොනවාද මේ ලයිට් එක දාන්න ඕනේ ඒක එළිය තියනවානේ නේ? ආ එහෙමනම් බලයි නේ අප්පා. ඊට පස්සේ බලන්න reduce electricity bill because fresh air එවනම් පිරිසිදු වාතය and sunlight will be drawn. ඒ කියන්නේ අත්වා ගන්න පුළුවන් කියලා කියනවා. අත්වා ගන්න පුළුවන් drawn from outside easily into your home. එළියේ ඉඳලා වෙලා බොහොම ලේසියෙන් ඔබගේ නිවස තුළට practice that habit. පුරුද්දක් වශයෙන් පුහුණු වෙන්න ඕනේ of මොකද්ද switching of lights. ever lights වල يعني switch එක off කරන්න when you leave room ඒ කියන්නේ ඔබ කාමරයකින් පිටත් වෙලා යනකොට ඒක දෙපැත්තම හොදයි නේ. සමහර අය මේ electricity එක off කරනවා යන්නේ එයාලා ගමන ගිහලා යනකොට හොඳටම වැහලා අකුණු ගහලා නේද කාමරේ මේ මේ ගෙදරටත් අකුණු වැදිලා ඇයි අනවසේම ඕන් කරලා රකින්නේ. එහෙම වෙන අවස්ථා ගෙවලුත් ගිනි අරගෙන තියෙන අවස්ථා ඕනතරම් සිද්ධ වෙලා තියෙනවා. Right. ඊට පස්සේ when you leave and switching off the TV. TV එකේ switch එක off කරේ. Or computer when you have finished with it. ඒවා ඔබල කවදාවත් ඒවා කම්පියුටර් එකක් වගේ දෙයක් පාවිච්චි කරලා ඉවර වෙන එක off කරන්නේ සම්පූර්ණයෙන්ම නේ. අරද plug එක දාලා තේ light එක පත් වෙනවා. එහෙමනම් පොඩ 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 hali electricity එක waste වෙලා යනවා නේ. Off lights when you got the finishing with it. Blind electrical appliances. ඒ කියන්නේ මොනවද? උපකරණ. එහෙමනම් electrical උපකරණ That use less energy. ඒවා අඩු ශක්තියක් දරන මොනවාද මේ මේ බඩු වාහන උපකරණ පාවිච්චි කරන්න ඕන කියලා කියනවා. For example, උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම instant instant කියලා කියන්න වෙනුවට කියලා instant කියලා කියන්නේ වෙනුවට of a two door refrigerators. ඔව් ඒ කියන්නේ refrigerator කියලා කියන්නේ සීතලකරන single door refrigerator. ඒ කියන්නේ සමහර අය තමන්ගේ ශක්තිය පෙන්වන්න මොනවද කරන්නේ? දොර දෙකේ ඉතා විශාල සීතලකරන ගේනවා. මේ ගෙදරකට. ඉතින් ගෙදරකට එකක් ඕනද? නේ නිකන් හිතලා බලන්න. නෑ. තමන්ගේ level එක වෙන්න. ඒ level එකට ගිහිල්ලා තමයි බඩාරියක් මොනවද වෙන්නේ? level වෙලා යන්නේ නේ. එයාලගේ ආර්ථිකයේ level වෙලා යන්නේ. Single door gatta will be better. වඩා හොඳයි කියලා ඔලේ බලන්න ඕනද? As a tropical country, එවනම් සාමාන්‍යයෙන් tropical කියලා කියන්නේ ගර්ම කලාපීය as වශයෙන් ගර්ම කලාපීය රටක් වශයෙන් we have a lot of sunlight. එවනම් අපිට තියෙනවා ළමයිනේ ගොඩාරිය sunlight හිරවිලියදී. So using solar power is another way of saving energy. Solar power එකක් පාවිච්චි කිරීමත් මොනවාද මේ තව ක්‍රමයක් හැටියට සැලකෙනවා another way of saving energy. ඒකත් හොඳ ක්‍රමයක් හැටියට. හැබැයි ඒක ඉතින් එකපාරම දලා ප්‍රාප්තණයක් අපි යොදන්න ඕනේ නේද? ඒක ටිකක් ගැටලුවක් වෙනවා. එහෙම කරගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඒකත් ශක්තිය ඉතිරි කර ගැනීමේ ක්‍රමයක් හැටියට සැලකෙනවා. Setting set කිරීම windmills windmills මොල් මොල් මේ වගේ තවර මොනවද කියන විදුලි මොනවාද මේ සිංහලෙන් ඒවා ඉන්නෙත් නෑ මං හරියට මේ mills කියලා කියනවා සාමාන්‍ය mill එකක් කියලා කියන්නේ මොලා. දැන් මෙතනදී නම් set කිරීම ඒ අර ගණනය කරන විදුලිය ගණනය කරන එකක්. ඒක හැටියට හඳුන්වනවා windmills in the coastal areas in
in another solution to save energy. Energy. එමනම් තවත් ක්‍රමයක් හැටියට සලකනවා ප්‍රශ්නෙට විසඳුමක් හැටියට සලකනවා save කිරීම ඉතර කිරීම ශක්තිය ශක්තිය. හොඳයි. ඒ අනුව එමනම් ten steps to save energy. පියවරවල් 10. Example car calling. එමනම් ඒ අනුව දැන් උත්තර ටික හරියට එනවාද කියලා වෙලලා බලන්න. ලියවද කියලා වෙලලා හරියට උත්තර ටික. Number 1. අපිට ගත්තාකි walking. දැන් මේවා මේ ක්‍රමයකම තිබුණ නැතුනට කමන්නේ. කොහෙන් හරි මත වෙලා තියෙනවා නම් කියලා කියවිලා තියෙනවා නම් හරියටින් walking. Number 2. Riding the bicycle. Riding the bicycle. Using public transport, using public transport, using rainwater for washing, cleaning and gardening, buildings with many windows and ventilation. ඉතින් සේරම අවස්ථාවන් වල දැන් සිංහල තේරුම් කියලා දුන්නා බලන්න. තවත් අපිට ගන්න පුළුවන් මේකේ ලියලා තියෙනවා switch off the lights when leaving the room Number 7 switching off the TV off computer when not using use karanne nathi velawata when not using buying electrical appliances that use energy using solar power අවසානයේ දවසේ අපිට ගත්ත හැකි setting windmills okay right ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ test number 14 select one එවනම් ඒකේ එවන කලින් කවදාවත් කතා කරපු නැති එක ගිය සතිය හරිය මේ සතිය හරිය ගිය අපි මේක කතා දෙන්නේ නැහැ මේ class අතරේ ඉතිර සතිය මම මේක සිංහල මේවා එක දුන්නා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියන්න කියලා අද මම එතකොට ඒ ගැන කතා කරන්න තියෙන්නේ ඉංග්‍රීසි ආස්ථාවයි ඒකට යන්න කලින් මම එමනම් අද ව්‍යාකරණ කොටසද ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ අවසානයේ අපි මේකටත් උත්තරයක් ගන්න උත්සාහයක යෙදේ හොඳයි එමනම් ඒකත් මම මතකට නතර කරලා දැන් යන්න එමනම් ග්‍රැමපොත එලියට ගන්න The parts of speech කියන එක දීලාත්තේ මම හිතන්නේ මේ කවද වෙන්න ඇතිද බලන්න කොහොමදද ඔය දන්නවද දැන් ග්‍රැම කොතනින්ද අපි නතර කරලා කියන්නේ කියලා අපිට ඉස්සලා බලමු වැඩ වගේ කරන්න දුන්න වීඩියෝ තේරුම් ගන්න ඊට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන තැන කොතනද මාක් කියලා මම ආහාර 20 වෙනි පිටුවේ 7 වෙනි ඇඩ්වර්බ් එක 20 වෙනි පිටුවේ 7 වෙනි ඇඩ්වර්බ් එක හරිද හරි හරි එතනද ලානේ කරන්න තියෙන්නේ හරි දැන් මම යන්නම් මේවනම් හොඳට අහුම්කම් දෙන්න අවශ්‍ය කරන තැන් බලලා ලියාගෙන යන්න ටිකක් මම එමෙිට ගමන් කරන්න adverbs of affirmation and probability probability okay right අපි ඒකේ තේරුම සම්බන්ධව ලියාගන්න යටි ඉදිරිපලක් දී යන්න මම හිතනවා සහතික කර ගැනීම හෝ ලියාගෙන යන්නේ දැන්
සහතික කරකීම හෝ වියහකී ස්වභාවය විස්තර කෙරෙන වියහකී ස්වභාවය විස්තර කෙරෙන වියහකී ස්වභාවය විස්තර කරන ක්‍රියා විශේෂණ ක්‍රියා විශේෂණ ඊට පස්සේ අපි යනවා ඒක පාවිච්චි කරන ආකාරය දියුස් පාවිච්චි කරන ආකාරය කියන්නේ මෙහෙම යමෙකු යමක් පිළිබඳව යමෙකු යමක් පිළිබඳව යමක් පිළිබඳව ඇත්ත නැත්ත අවධාරණය කර ඇත්ත නැත්ත අවධාරණය කර ඇත්ත නැත්ත අවධාරණය කර යමෙකුගෙන් විමසා සිටින විට යමෙකුගෙන් විමසා සිටින විට යමෙකුගෙන් විමසා සිටින විට මෙම විශේෂණ පද භාවිතා කෙරේ මෙම විශේෂණ පද භාවිතා කෙරේ ඇත්ත වශයෙන්ම
මේවා ප්‍රශ්න පත්‍රයේ පුරාවට තියෙනවා තනින් තන විහිදලා හොඳට තේරුම් ගන්න මේවා ල එන්න ඕන මේ ආකාරයට ඒ වයින් කියවෙන අදහස කියලා by all means කියන්නේ සැබැතින්ම හැම අතින්ම කියලා කියන අර්ථය සැබැතින්ම okay look at the example උදාහරණ බලන්න I will definitely do that. Leanne, mama here, definitely. අනිවාර්යෙන්ම කරන්න. එතකොට එහෙමනම් විය හැකි වීමේ සම්භාවිතාවය අනිවාර්යෙන්ම කියන එකෙන් පැහැදිලි වෙනවා. වැඩි සංගණනයකින් යුක්තයි එය කිරීමේ ප්‍රතිශතය කියලා නේ. කිරීමේ ප්‍රතිශතය. The other one, she is certainly going through a hard time. Evana, aye, nisako may ano ba yte? Aye, nisako may ano ba yte? Amaro kala tuli. Ek yan na jang abhi ogol kaudut yan ne mani ne? සෑම කෙනෙකුටම මාන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ නේද මම ඔය අහනවට පැත්තේම සෑහෙන සංඛ්‍යාවකට පොත් කට්ටල නොමිලේ දීලා වෙලා හරි වීඩියෝ සිට අනිත් එක කිසිම ළමයෙකුට පොත් කට්ටල ගත්තේ නැහැ කියලා මම වීඩියෝ සියවුවේ නැතු හිටියේ නෑ සමහර සෑහලා ඒ සල්ලි දුන්නායිට විතරයි පොත් කට්ටල ගත්තායිට විතරයි වීඩියෝ සෑවුවේ එහෙම කළේ නෑ මම ඒ වගේ දැඩි මොනවාද මේ කියන්නේ මේ ආත්මార్థකාමී පුද්ගලයෙක් වශයෙන් ඒක ඉතින් කවුරුද දන්නවද නේද මම එහෙමම මේ අතර නෑ කෙනෙක් නෙමෙයි සෑම කෙනෙකුට වීඩියෝ සෑම සමාන කට්ටිය දන්න පොත් ගන්න තල්ලි නෑ කියලා වල මට WhatsApp එකට පණිවිඩය වෙනකොට ඒ අයට මම නිකන් නෙමෙයි ඉතින් පොඩ්ඩක් හොයලා බලලා බලලා ඒ අයට නොමිලේ මම එන්න කියලා වලලා ලබා දුන්නේ නැහැ ඉතින් මාත් එක්කලා හිටියලා මම හිතනවා කවදාවත් මම මේවා කිව්වේ නෑ සේකම ලබා දුන්නා සමහර ඉතින් මේ පන්තිවල නැති ළමයි අනේ සර් මේමයි කියලා වල්ලා එහෙම ආපු අයත් හිටියා ඒ අයත් ඉතින් මම සැලකීමක් කරා කවුරු නමුත් මොනවාද ඉගෙන ගන්න ආසාවක් ගන්න අය නේ කියලා නමුත් ඉතින් ඒවා මම දන්නවා අනිවාර්යයෙන්ම ඒවා ලැබෙනවා ඒක අත්දැකීමෙන් මම දන්නා දෙයක් he will definitely attend the party ඔව් අනිවාර්යයෙන්ම පාටි එකට සාදේ කියලා කියන්නේ නේද ඔව් අනිවාර්යයෙන්ම නැතයනේ ඔව් අනිවාර්යයෙන්ම සාදයට ඇතේ සහභාගී වේවි සහභාගී වේවි නම්බර් 8 බලන්න මොකද්ද ඉන්ට්‍රොඩක්ටරි ඇඩ්වර්බ්ස් සිංහල තේරුම ලියාගන්න ඉන්ට්‍රොඩක්ටරි ඇඩ්වර්බ්ස් ඒ කියන්නේ හැදින්වීම සඳහා යොදනු ලබන ක්‍රියා විශේෂණ හැදින්වීම සඳහා යොදනු ලබන ක්‍රියා විශේෂණ හැදින්වීම සඳහා යොදනු ලබන ක්‍රියා විශේෂණ මොනවාද මේ හැදින්වීම සඳහා යොදනු ලබන ක්‍රියා විශේෂණ ළමයිනේ පාරිච්ඡේද ගන්න අවස්ථාව හරි අපි දියුස් ලියාගමුකෝ එහෙමනම් පාරිච්ඡේදන ආකාරය කොහොමද කියලා ලියාගන්න මේ ආකාරයට එම නිසා පළමුව කරා කරා දාලා ලියාගන්න එම නිසා පළමුව ඊළඟට යන්නේ යමක් හැඳින්වීම සඳහා ඊළඟට යන්නේ යමක් හැඳින්වීම සඳහා ඊළඟට යන්නේ යමක් හැඳින්වීම සඳහා මෙම ක්‍රියා විශේෂණ භාවිතයට ගනි මෙම ක්‍රියා විශේෂණ භාවිතයට ගනි මෙම ක්‍රියා විශේෂණ භාවිතයට ගනි ඔකේ ට්‍රයි බලන්න එමනම් එහෙම නේද කියලා අවස්ථාවන් Number one. Therefore, hala dienama. Emanisa. Therefore, emanisa. Emanisa.
second one firstly palamuin firstly palamuin lastly antimadama naththan avasane avasanam next ilagata next ilagata number 5 yet yet kiyenawa error yet kiyenawa error accordingly e anuwa accordingly e anuwa e anuwa however kese vita however kese vita however kese vita of course satya vasheinma of course satya vasheinma okay now turn to page number 21 you see ek mini pituwata haranna tika treatment ekwanda single avasthawa liya ganna gan namavini avasthawa ekyanthi නවවෙනි අවස්ථාවටයි අපි ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ මන නවවෙනි එක. Interrogative adverbs. සිංහල තේරුම ලියන්න. Interrogative adverbs. ලියන්න ප්‍රශ්නවාචී ක්‍රියා විශේෂණ. ප්‍රශ්නවාචී ක්‍රියා විශේෂණ. ප්‍රශ්නවාචී ක්‍රියා විශේෂණ. Use political nakale interrogative adverbs are used to ask questions liyanne manan yameku yamak pilibandava ho yameku yamak pilibandava ho yamak pilibandava ho යමෙකු පිළිබඳව ඍජුව ප්‍රශ්න කරන විට ඍජුව ප්‍රශ්න කරන විට මෙම ක්‍රියා විශේෂණ භාවිතා කෙරේ මෙම ක්‍රියා විශේෂණ භාවිතා කෙරේ ඍජුව ප්‍රශ්න කරනකොට ඒක ඔයගොල්ලෝ බලන්න අලා කියනවා හොඳ මේවා අපි හඳුනනවා මොනවද කියලාද WH forms කියලා හඳුනනවා WH forms කියලා වල්ලා හඳුනනවා හොඳයි බලමු මේ මනම් ඒවල තේරුම් ගැනීම කියන්නේ දන්නවා හව කියන්නේ කොහොමද y කියන්නේ ඇයි when කියන්නේ කවදාද where කියන්නේ කොහේද when you read the example I think you will be able to understand them very well properly if you want then you can write down the thing and read it also which they have given on the dotted line okay right the first one when will you go to your office liyan kavadada oya karyalaye piyan kavadada oya karyalaye piyan dora kiyerada kiyala kiyenne mata api samanya parichcha karanna puluwan at what time kiyala kiyenne eka at what time metara di api dama kavadada oya karyalaye piyan da api dama samanyen dan me karyalayata yanna inna kena හස්බන්ඩ් කියලා වෙලා අසනීප වෙලා ඉඳලා වෙලා දවස් ගණනාවක් එහෙම නැත්නම් කොවිඩ් හැදිලා ඉඳලා වෙලා දවස් කීපයක්ම නිරෝධායනයේ වෙලා නේද වයිෆ් අහනවා කවද්දාය ඔයා වැඩට යන්නේ කවද්දාය ඔයා වැඩට යන්නේ කාර්යාලයට යන්නේ නම්බර් 2 where do you live ඔබ කොහෙද මම වාසය කරන්නේ
කොහෙද ඉන්නේ සාමාන්‍ය ජීවිතයේදී ඔබ ඔයා කොහෙද වාසය කරන්නේ why are you behaving like this එවන මම මගීසගෙන් අහනවා නේද එවන හැමදාම ඉතින් මම මගීසව ගන්නවා මේවා හේතුද නේද මම වඩාත් ඉතින් කවුරු කවුරුත් ගොඩාක් ආදරය කරන ළමයෙක් නේ මගීසා ඒ වගේම මගේ පන්තියෙත් නේද හය වසරේ ඉඳලම පහ වසරේ අවසානයේ ඉඳලම ආපු ළමයෙක් හැටියට නේද කවුරුත් ආදරේ යාට එවන පොඩ්ඩක් ඉතින් මිටි තමයි මිටි වුණාට अरे एक्टिव नहीं रहे व्यापारी हरे इतने मगे ना मिते ने कोई हरे ने तो मगे दिन ने इन्हें तो चोर जा के हरे मगे दिन ने दिन मगे दिन उन तरह से दिया चलो ले इलाम या पाली है नहीं हरे अब यार एक आतार इतने मिते ने दिए तो मेरे को करके निकल के नहीं आने पड़ता बावे ना सुधर पे वाले नहीं रहे ऐसा जोर ना मम मैं वैसे आवाज़ नहीं बिगड़ कर डाक दिया हो जाए आप यार इन्हें आस्था बचे How did you? Brother, why are you behaving? Ayo ya, ये विधि तो हैसी रहेंगे. सिंगल दे नो. Ayo ya, ये विधि तो हैसी रहेंगे. हैसी रहेंगे पर तेरा मित्र क्या लगे अन्य उधर भी ना आप लगाएं से तेरे से ना मन. How did you do this? कौन तो या एक कले. How did you do this? कौन तो या एक कले. Number five. How many coins do you have? वो यार अगर कुत्तर मार्च साले थे ना coins के लगे हैं जानना वाले रुपये ले देखे नहीं दे सात बार में है इवनी सात बीची पास है साते सात देखे नहीं दे सात आए बराबर जो नकारने चाहिए नहीं दे मारे ना दे ना इतने साते इधर हैं ना साते देखे इवनी सात आए सात बाहर नहीं दे ये बात सियाल लामा දහමිනිය අවස්ථාව adverb of frequency ලියන්න adverbs of frequency කියලා කියන්නේ නැවත වීම දක්වන ක්‍රියා විශේෂණ වෙනවා නේද adverb එකක් ක්‍රියා විශේෂණයක් කියලා විතරයි නේද ඔයගොල්ලෝ ඒක අවස්ථාව ඉගෙන ගත්තේ ඒ කියන්නේ ක්‍රියාවකට විශේෂණයක් දානවා ඔකද ඉගෙන ගත්තේ දැන් හරි නේද කොච්චර දුරට අපිට මේවා අධ්‍යයනය කරන්න තියෙනවාද කියලා ඒ වගේ දැන් බැරෙලා කවුරු හරි කෙනෙක් IELTS එහෙම කරන්න කියලා වල්ලා આવුත් එහෙම මේ වගේ තවත් ගුණයක් තියෙනවා ඉගෙන ගන්න. හරි? ඉතින් ඒකයි මම කියුවේ ඉතින් IELTS එහෙම මේවා කරනවා නම් එහෙම නේද ඔබලා පිටරටකට එහෙම යන්න මට පොඩි කෝල් එකක් දී බං මොකද කවුන්සිල් එකත් එක්කලා සම්බන්ධතාවය ගොඩාක් තියෙන නිසා නিত্য සමාජික වශයෙන් මාව සම්බන්ධ කරලා තියෙන නිසා නේද? අනිවාර්යයෙන්ම මට එතනින් සපෝට් එකක් හම්බ වෙනවා විභාග පාස් කිරීම හා සම්බන්ධව. කොපමණ වරක්ද හෝ කී සැරයක්ද යයිකියා කෙනෙකුගෙන් ප්‍රශ්න කරන විට යයිකියා කෙනෙකුගෙන් ප්‍රශ්න කරන විට යයිකියා කෙනෙකුගෙන් ප්‍රශ්න කරන විට මෙම විශේෂණ පද යොදා ගනි මෙම විශේෂණ පද යොදා ගනි මොනවද බලමු මේ මොනවද මේ විශේෂණ පද කියලා වෙලා දැන් පැහැදිලි එක මොනවද මේ සිංහලෙන් පැහැදිලි නැත් ඉංග්‍රීසියෙන් මොනවද වෙන්නේ කියලා වෙලා බලන්න නම්බර් 1 ඇනුවලි කියලා කියනවා ලියනත් ඇනුවලි කියලා කියන්නේ වාර්ෂිකව වාර්ෂිකව කන්ටිනියුලි දිගටම ඇලයිනා නිරතුරුවම දිගටම ඇලයිනා නිරතුරුවම
frequently කියලා කියනවා නිතරම frequently නිතරම generally සාමාන්‍යයෙන් generally සාමාන්‍යයෙන් generally සාමාන්‍යයෙන් never කවදාවත් නෑ කවදාවත් නෑ I never forget you. Mama kavadavat obalama amataka karannine. Amataka karannine. Eya sindu puttila ne jivse sari. Amataka karanne pa mava dala yanne pa. Arada medik balak man kiyanne de eka ye. Dan godak oy olewal karala atite edi e karapu lama ithan adara samahara kattiya maatte kala katha karala o wage sambandhatawen tiyagane inna. Balat e vidiyata ithin wei kiyala mama hitharuwa aathmakathave novi ye. रेग्युलरली විධිමත් නම්නායි ස්කයාසිනී සල්පවශේ twice a day දිනකට වර දිනකට twice a day දිනකට දෙවරක් දිනකට දෙවරක් twice a day දිනකට දෙවරක් What are adverbs of frequency? क्रिया का नाम है मनोवद नवत वीम दर्पण क्रिया विशेषण मनोवद नवत वीम दर्पण क्रिया विशेषण उधर तेरू गांड देंगे तो ना ताऊ जोड़ आते हैं तो बाहर लगे रहते हैं ना मियां का रेट Adam plays tennis. क्रिया का नाम Adam tennis खेलना उधर ना पेनोनी अदम इन्नोवेशन साधारणते इतने आने तक ही थे अदम मैडम 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 जीविते यार दाम मंग अदम मैडम के लोग तेरे लिए एक तेरे को बोलो दाना वाह मगे लोगों को लगे ना अदम देवी जी का जिन आप निपुण किया ला नहीं रे यार तेरे मुझे निपुण किया ना देवी यार तेरे मुझे मिहितू किया लगे ना वाले एक नहीं यार मैं तो एक अकेला जा रहा था मैं ये मतलब मैं एक डीसी का भी तो इगल में का भी तो करके ना यार मैं पर एक अभी ना कार ना हुआ बल नहीं मतलब एडम समटाइम्स प्लेस टेनिस जब वो मैं पहले दिन एडम समाहरण विलावट टेनिस का हम एडम समाहरण विलावट टेनिस का हम एडम समाहरण विलावट टेनिस का Sometimes is an adverb of frequency. बादली ने उत्तर सालों में जी उगाना नो नया बुलंद नहीं है। कैसे विदा जेहमत कर लग रहा है लगाई काटती है ना मुन्ने की जेठा या भी समर्था भी है लगादू ने। There are two types adverbs of frequency. यार नवता बीम दापन क्रिया विशेषण वार्ड नवता बीम दापन क्रिया विशेषण वार्ड नवत भीम दर्पण क्रिया विशेषण वर्ग देखाकर देखाकर बलंग लगाई ने नवत भीम दर्पण क्रिया विशेषण वर्ग देखा तीन और क्या तीन को क्या नंबर वन दी एक्टर्स ऑफ इंडिफिनिट फ्रीक्वेंसी यानि नितर सिद्धुवने नितर सिद्धुवने क्रिया विशेषण नितर सिद्धुवन क्रिया विशेषण the adverbs of definite frequency या का नितर सिद्धुवन नियत क्रिया विशेषण नितर सिद्धुवन नियत क्रिया विशेषण
Now turn to page number 22. Level of frequency. ඒකත් මම මෙතනට ඇදලා කළා. චුට්ටක් මනසට ලබා ගැනීම සඳහා දල රූපය මොකද්ද කියලා. ඒක තේරුම් ගන්න ලියාගෙන නැවත වීම දක්වන ක්‍රියා විශේෂණයන්ගේ නැවත වීම දක්වන ක්‍රියා විශේෂණයන්ගේ කාරණා ස්ථාවර මට්ටම කාරණා ස්ථාවර මට්ටම හොඳයි එක උදාහරණයක් කරන් සේට් එකම දාලා පෙන්නලා තියෙනවා බලන්න මිනිමම් ඉඳලා මැක්සිමම් දක්වා අඩුව ප්‍රතිශතයේ ඉඳලා වැඩිම ප්‍රතිශතයේ මැක්සිමම් කියලා කියන්නේ දක්වා ගමන් කරද්දී ඒවා පිහිටීම් ස්වභාවයේ වචනවල පිහිටීම් ස්වභාවය දැන් හඳුනගන්න එහෙමනම් මම පහළ ඉඳලා වෙලා ඔබට පෙන්නම් 0.1 මොනවාද Under to 0% never. I never play football. ये क्या ने कोहमोवत गहरने ने के नार्थ देख रहे हैं zero क्या ने नहीं रहे कोहमोवत football गहरने ने कोहमोवत गहरने दे यार ने मतलब अदाल percentage का देख कर ला rarely hardly ever ये वाले से मतलब तेरुं जानता हूँ සියර 10ක් එකේ ප්‍රතිශතය වශයෙන් ලැබෙනවා I hardly ever play football. හරිද? කලාවතුරකින් වගේ කලාවතුරකින් වගේ තමයි එහෙම නම් කලාවතුරකින් නෙමෙයි කලාවතුරකින් වගේ තමයි මේවා අදාළ වාක්‍ය වල කියන්නේ. හරි නේද? දැන් ඊටත් වඩා වුණ නම් කලාවතුරකින් අපිට ගත්ත හැකි. ඊටත් වඩා කලාවතුරකින් කියලා කිව්වොත් එහෙම මොකද්ද? Once in a blue moon කියලා කියනවා. ඒකත් ඔයගොල්ලෝ අහලා තියෙනවා. වන්සින් නබ්දෝ බෝම් කියලා කියන්නේ හාව හද දක්වා මේ කලාතුරකින් හාව හද දක්ින්නේ කොයි වගේ කලාතුරකින්ද ක්ලේසේ දක්ින්නේ නැහැ හාව ඔන්න ඔන්න මෙයා කරගෙන ඔහොම තමයි කතා කතා යන්නේ නේද ඒ කියන්නේ කුලා කතා යනවා කනකොල වගේ වගේ දේවල් එතකොට එහෙමනම් කවදාවත් මෙහෙම කරලා බලවට මේව කරලා උඩ බලන්නේ නැහැ එහෙමනම් ඒ උඩ බලන්නේ නැහැ කියලා කියන්නේ මට විනාඩියක් දෙන්න පොඩි වෙනකක් තියෙනවා හලෝ හොඳයි ඒකේ අපි සම්බන්ධතාවය ගත්තොත් එහෙම ඉරහඳ වෙනයි කතා කරන්නේ අපි බලමු එහෙමනම් ඊළඟ එක බලන්න එහෙමනම් සෙල්ඩ ඒ කියන්නේ කලාතුරකින් තමයි සෙල්ඩ ඒවා දැන් ලියන්න දෙයක් නැහැ ආ මොකද ගණන් ක්ලාස් එක කරන්න හැබැයි ඒක සර්ගෙන් තමයි දැනගන්න ඕන කොහොමද අපි 25 ඉඳලා තමයි පටන් ගන්න. ආ මේක ජනවාරි මාසේ මුල්ද කියන්නේ දෙදවල් මාසේ මුල් සතියේ තමයි පටන් ගන්න. අලුත් ක්ලාස් එක සර්. ගණන්සේ මේ මේ විතර සර් මම සර්ම ගන්නවා ඉන්න දැන මම දන්නේ නැහැ. සෝරි ඈ. හරි දැන් එහෙමනම් අපි අමු නැවතත් ඒකේ අවස්ථාවට the other one 100 to 40% occasionally kalaaturati occasionally kalaaturati etana kalaaturakin sometimes that thing api meya karana yam samahara vita often tissema aya vakya man kiyo kiyo inne ne usually samanye frequently nitarama සියයට 90ක් නිතරම ඕල්වේස් කියන්නේ 100ට 100ක් නිතරම 100ට 100ක් නිතරම එහෙමනම් ඇඩ්වර්බ් එක තියෙනවා එක්සැම්පල් එක තියෙනවා පැහැදිලි නේද රයිට් ඊළඟට අපි යමු ඊළඟ මාතෘකාවට all of the adverbs of indefinite frequency can go before main verb ඒ කියන්නේ මොකද්ද නැවත දක්වන ක්‍රියා විශේෂණ ඒවා සිංහල තේරුම් ගන්න දෙයක් නෑ දැන් අහගන්න නැවත වීම දක්වන ක්‍රියා විශේෂණ සැම විටම ප්‍රධාන ක්‍රියාවට පෙරයි ළමයි නේදෙන්නේ ප්‍රධාන ක්‍රියාවට පෙරේ දෙනවා නැවත වීම දක්වන ක්‍රියා විශේෂණ සැම විටම ප්‍රධාන ක්‍රියාවට පෙරේ දෙනවා
example I always play cricket ehemana pradhan kriya play wenakota always kila kiyeneka issarahata padali neda adam seldom drinks alcohol ehemana adam kalaathurade madhyasara paane karai edota abilla thiyena vidiya da therenawa alcohol kila kiyanne madhyasara the other one number 3 I have never met the coin ehemana mama kavadawat reginawa hamu vela ne මම කවදාවත් රජිනව හම් වෙලා නැහැ. If the main verb is the verb to be, the adverb of definite frequency is after the verb to be. එහෙමනම් ප්‍රධාන ක්‍රියාව කියන්නේ ක්‍රියාවක් ලෙස සැලකෙන විට ඒ කියන්නේ to be යන්නේ. හරිද? To be යන්නේ ක්‍රියාවක් ලෙස සැලකෙන අවස්ථාවන් වලදී එම ක්‍රියාවට පසු නිතරම කියන්නේ නිතර සිදුවෙන අනියත ක්‍රියා විශේෂණය යෙදෙනවා කියලා කියන්නේ මොනවාද මේ මේ indefinite frequency එක යෙදෙනවා කියලා කියන්නේ උදාහරණයක් තේරුම් ගන්න මේ ආකාරය Adam is often late. ඊතර බලන්න එහෙමන ප්‍රධාන ක්‍රියාවට අමතරව ප්‍රතාරිත ක්‍රියාපදයේ වශයෙන් මේ මේ is කියන එක ඒක අරගෙන තියෙන්නේ හැබැයි ප්‍රධාන ක්‍රියාවක් වශයෙන් නේද? එවැනි අවස්ථාවකදී අපි එහෙමන ඒ frequency මේ indefinite frequency කියලා කියන ක්‍රියා විශේෂණය දාන්න ඕන ඊට පසුයි. පැහැදිලිනේ Adam is often late. Often late. Okay. Is කියන එක අර විදිහට ප්‍රධාන ක්‍රියා වශයෙන් සැලකෙන කොට ඕෆන් කියන එක පසු වේ. ඒ වගේ occasionally, sometimes, often, frequently and usually can also go at the beginning or end of sentence. මේ කියන වචන වල තේරුම දැන් ගන්නවා. මේවා සාමාන්‍යයෙන් එක්කෝ මොනවාද මේ කියන්නේ ඉහත වචන විතරම වාක්‍ය ආරම්භයක හෝ එහෙම නැත්නම් වාක්‍ය අවසානයේද යොදා ගන්නවා කියලා වෙලයි කියන්නේ. හරි නේද? බලන්න ඊට පස්සේ උදාහරණ වශයෙන් sometimes I play cricket. සමහර අවස්ථාවලදී මම cricket සෙල්ලම් කරනවා. පැහැදිලිවම ඇවිල්ලා තියෙන මුලට කියලා. ඒ වගේම අගටේ දෙන අවස්ථා තියෙනවා කියලා කියනවා. ඒවා පටල ගන්න එපා. Adam watches television occasionally annadatawa occasionally padaline emanan adam tv balanne palaturage adam tv balanne palaturage dan palaline de therum dannawa samahara welawata mama cricket gahanawa kiyala really can go at the end of the sentence with very madajana really kila kiyana wacana නිතරම වෙවි යන වචනයට සමානව සමග sorry සමග වාක්‍ය අවසානයේදී යෙදෙන්නේ කියලා නම් මතක කරගන්න එපා. reality කියලා කියන වචනය නිතරම වෙවි කියන වචනයත් එක්කලා සම්බන්ධතාවයක් දරනවා කියලා වලයි කියන්නේ. ඒ වගේ මේ වාක්‍ය අවසානයේට යොදා ගන්නවා කියලා වලයි කියන්නේ. go through the example we go to london very rarely එහෙමනම් අපි ලන්ඩන් යන්නේ බොහොම කලාතුරකින් බොහොම කලාතුරකින් වෙරි කියලා කියන එක රියල් කියලා කියන එකට ඉදිරිපස්සේ නැවිලා තියෙනවා පැහැදිලි ඊළඟට අපි යමු adverbs of definite frequency නිතරම සිදුවන නියත ක්‍රියා විශේෂණ නිතර සිදුවෙන නියත ක්‍රියා විශේෂණ ඊළඟට if the number of times is one then we say once not one time ඒක ලියාගත්ත හොඳයි කිසියම් කිසියම් කාලයකට සැරයක් යන්නේ කියන විට කිසියම් කාලයකට සැරයක් යන්නේ කියන විට කිසියම් කාලයකට සැරයක් යන්නේ කියන විට once yanne yediye yutuya once yanne yediye yutuya once yanne yediye yutuya i wash my car once a month pehli neda
If the number of times is two, then we say twice, not two times. Two times के लगा क्या नहीं है? याद आने के देर में किसी आप काले कटे दूसरे आप क्या नहीं किया ना बीटर? किसी आप काले कटे दूसरे आप क्या नहीं किया ना बीटर? किसी आप काले कटे दूसरे आप क्या नहीं किया ना बीटर? අපි twice යන්නේ භාවිතා කරේ අපි twice යන්නේ භාවිතා කරේ අපි twice යන්නේ භාවිතා කරේ I go to meet her or him twice a day more example කීයක විතරින් අපල දාන්න හරිද එගලියා මම එයා එයාව දවසකට දෙපාරක් හමු වෙන්න යනවා මම එයාව දවසකට දෙපාරක් හමු වෙන්න යනවා ඒ මොළදි මොළදි ඈ හරි දකින්න නැතුව ඉන්න බැරි කාලයක් තියෙනවනේ නේද එන්නේ ඒ කාල සීමාව වෙනකොට ඔයා කොහෙද අම්මේ පැයෙන් පැයට කෝල් කර කර අහනවා මේ දැන් මොනවද කරන්න බැරියෝ කෑවද අම්මියෝ අම්මා දෙනවා නුත් නෑ ඇටි හැලෙන්නේ ඉන්නේ ඒ ඉතින් ඊට පස්සේ ඉතින් බඳලා කරලා අවුරුද්දක් ඉතර ගිහිල්ලා නේද ගාලේවිලා එක දින්න එළියට ආවට පස්සේ කොහොම හනවද අනේ බැදියෝ එයාම නකිදී ඒකට අපිට කියන්න වෙන්නේ ඇඩ්වර්බ් එක මොකද්ද වන්ස් ඉන් බ්ලූ මූන් කියලා ආවහල දැක්ක වගේ කිත් තමයි ඉතින් ඔය විදිහට ආදරය කරන්නේ නේද අතීතේ නම් එහෙම තිබ්බා මේ සාමාන්‍යයෙන් මම මතකයි මේ ළඟදී දෙවෙනි සිදුවීමක් සිද්ධ වුණා ආච්චිට පණිවිඩය ලැබෙනවා සීයා අන්දරා වුණා කියලා හොස්පිටල් එකේ එහෙමනම් එයා අහු ඇසුරු වහාම ආච්චිට හාර්ට් කැවිලා ආච්චිට මේ මොහොතේම අවසන් ගමන යනවා යත් එක්කලා නේද එවැනි ආදරයෙන් හිටපු සුන්දර ජීවිත මේ පුංචි දිවයිනේ නැතුවම නෙමෙයි නේ දැන් තියෙන ආදරගෙන සලකලා බලනකොට නම් ඉතින් වැඩි හරියක් තියෙන්නේ ආදරද කෑදරද කියලා කියන එක තමයි හිතා ගන්න බැරි. හොඳයි මම ඒක ගැන වැඩිපුර කතා කරන්න යන්න කියන්න නම් තියෙනවා ඉතින් අර පන්ති වලින් ලොකුමද ළඟාරින් මේ කියන මම මේවට දෙනවා ඇටි හැලෙන්න. නමුත් ඉතින් අර මේවා ගොඩාක් පිටස්තරයක් බලනවානේ නේද? නමුත් ඉතින් කඩනම් මගේ ඉතින් ඉවසීමක් නැහැ කියපීම කියලා මේ පැත්තට අපි යනවා 23 වෙනි පිටුවට අර මම කරමු ඉක්මන් කරමු අනේ Adam calls his girlfriend every day. එහෙනම් Adam හැමදාම එයාගේ ගෑනු ළමයාට කතා කරනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැමදාම එයාගේ ගෑනු ළමයාට කතා කරනවා. ඉතින් පොඩ්ඩක් එක දවසක් කතා කරන කෙනියොත් එහෙම සැකයක් ඉතින් උපදින අයියේ අනේ ඔයා මට කතා කරේ නැත්තේ ඔයා තව තාත්තෙක් කාරේ නේද? ඥාපුස් ගානවාද මට ඇත්ත කියපන් ඉස්සෙල්ලා ඇත්ත කියන්න කියනවා ඊළඟට ඇත්ත කියපන් කියනවා ඊළඟට තෝ යකෝ කියලා කැත්ත ගන්නවා ඇත්තත් එක්ක නේද? සම්බන්ධව මතක තියා ගන්න ඕන ඇඩම් වොචර්ස් ඒක වචනයි ෆුට්බෝල් ඔන් සැටර්ඩේස් ඇඩම් පාපන්දු තරඟ බලනවා සෙනසුරාදා දවස්වලට සෙනසුරාදා දවස්වලට ඔය යුද්ධම් නීති රීති හොඳට තේරුම් ගන්න
උන්දර තේරුම් ගන්න ඔය දන්නති අවස්ථාව තියෙනවා පොඩ්ඩෙන් ලකුණක් ගහලා යන්න අපරාධ the other one Nipun goes to the cinema on Wednesdays Nipun chitra paribalanne yanawa badada dawasa Nipun chitra paribalanne yanawa badada dawasa The day of the week is in the plural form. Yeah, satiye davas, satiye davas, satiye davas. Bahuvachana nirmana lesa selake. Bahuvachana nirmana lesa selake. Bahuvachana nirmana lesa selake. Manne hourly, daily, weekly, monthly. Yes. These adverbs go at the end of the sentences. Manne diya gannne make yena kriya visheshana sam avasthavakadi malamai ne vakya avasaneta yadi hetu anne kiyala lai kiya. Manne mana megi sadahan kriya visheshana vakya avasaneta yedi मेहि सदहन क्रिया विशेषण वाक्य अवसानेत यदि वाक्य अवसानेत यदि ऑलराइट एडम कॉल्स हर हिज गर्लफ्रेंड डेली एडम कॉल्स हिज गर्लफ्रेंड डेली यागे गर्लफ्रेंड ने कथा करनवा कोहमद कथा करन्ने हमदाम कवदद कथा करन्ने हमदाम कोई विलावद कथा करन्ने हमदाम My boss pays me monthly. मरण आवश्यक है आपको लास्ट ने ने monthly ये अन्न मागे लोक का गेवन हुआ मटे मास पता गेवन हुआ नेतु boss meet her girlfriend weekly नेतु यागे girlfriend नाम में ले अन्न मा weekly साती पता इवन ये आवश्यक है आवश्यक है दिनों के लाइक Asking a question about frequency. मतलब ये कि जब बेलिपुर आपने बताया था ना कि ये पाठक तमाय पेन नहीं थे। ये इस तरह दिया गया ना नितर सिद्धों ने क्या विचेतन है? प्रश्न हम कैसे ही मसादा हाँ। नितर सिद्धों ने क्या विचेतन है? प्रश्न हम कैसे ही मसादा हाँ। प्रश्न हम कैसे ही मसादा हाँ। यदा गन्ना आयरु यदा गन्ना आयरु प्रश्न कैसे हैं संधा यदा गन्ना आयरु how often plus question form of a verb हमारा प्रश्न निर्माण है क्रियावाक समग्री प्रश्न निर्माण है क्रियावाक समग्री ये अनुमेय बराबर हमारा how often do you play football How often do you play football? කොපමණ කාලයකට සැරයක්ද ඔය පාපන්දු ක්‍රීඩාව කරන්නේ? How often? කොපමණ කාලයකට සැරයක්? ප්‍රශ්න ඇසීම සඳහා යොදා ගන්නා අයුරු දැන් ඔබලන්ට මනාව පැහැදිලි වෙනවා මේ අවස්ථාවේදී. How often? How often does Adam wash his car? එහෙනම් කොපමණ කාලයකට සැරයක්ද Adam මෙයාගේ කාරක හොදන්නේ ඇඩම් මෙයාගේ කාරක හොදන්නේ ඇඩම් මෙයාගේ කාරක හොදන්නේ when you lived in london how often did it rain ඔයා ලන්ඩන් වල වාසය කරනකොට ඔයා ලන්ඩන් වල වාසය කරනකොට කොච්චර කාලයකට සැරයක්ද වැස්සේ කොච්චර කාලයකට සැරයක්ද වැස්සේ අතීත කාලයි how often did it rain අපදරා ඉක් කියලා කියන පාවිච්චි කරනවා කාලගුණ සම්බන්ධව සෞඛ්‍ය සම්බන්ධව ඒ වගේම මොනවාද මේ දිනමකමානු සම්බන්ධව නේද පාවිච්චි කරගන්න අවස්ථාව මම ගොඩක් කතා කරලා තියෙනවා ඉක් කියලා කියන පාවිච්චි කරන කොටස් මොනවද කියලා how to agree so and neither with the people ඒකෙන් කියන්නේ මොකක්ද එකඟතාවය ප්‍රකාශ කිරීමට එකතුන පැත්තකින් පොඩ්ඩක් ලියා ගන්න
එකම දාවේ ප්‍රකාශ කිරීමට ඒ පකරපා එකඟතාවය ප්‍රකාශ කිරීමට සෝසහ නයිද භාවිතා කිරීම සෝසහ නයිද භාවිතා කිරීම ඒ තුත විතරක් මම අද කතා කරන්න සෝසහ නයිද භාවිතා කිරීම How to say that something is the same for you or somebody else? Yeah, I'll make it clear in the middle of the field. Yamaku kala prakashanaya sambandhala. Yamaku kala prakashanaya sambandhala. At the same time, you may put set the connector, massive put set the connector, make him palak and kanga hala. Nay, what the motor term is a yaga and what the bara and what the money. එකයි තත්ත්වය යමෙකු කළ ප්‍රකාශනය සම්බන්ධව තවකෙකු ඒ සඳහා එකඟතාවයක් තවකෙකු ඒ සඳහා එකඟතාවයක් දක්වන විට දක්වන විට ඉන්වේටඩ් කමාස් නැත්නම් ඉන්වේටඩ් කමාස් හර්තේ දාන්න मटहारी दाढ़ी है, मटहारी दाढ़ी है, इन्वेट वाहन ने, वाल आए इन्वेट करला, लिया ने मेरे पर से, मटते हैं माय, मटते हैं माय, इन्वेट वाहन, मटते हैं माय, याम ने किया ना बीते, इकन का ताव ये बता सकते, याम ने किया ना बीते, एक नीति नीति दिखा, हनुमान का, नीति है, मेरा कार्य पे ए वाके में I can play the guitar. Me मनोवाद sorry आप इतने I am going to the cinema. Me के ना so am I. निपुण के ना वा ऐ में एक एक किताबे प्रकाश के ना वा मुकाद्दे में दो ना मामा में के ना वा so is निपुण निपुण उत्ते है माय निपुण क्या मती यांदे so is निपुण okay इतने ओवरलैंड में बहुत बेहतरी එකඟතාවයේ ප්‍රකාශ කිරීමේදී සෝ සමග අනිවාර්යෙන්ම උපකාරක ක්‍රියාපදය ඒ සමගෙදී ඇතිබැව නේද ඒ සමගෙදී ඇතිබැව නේද එහෙමනම් I am කියන්නේ උපකාරක ක්‍රියාපදය ඒ අනුව am කියන එක සෝ වලට පස්සේ යදලා ඊගාවට අනිවාර්යෙන්ම සත්‍රුව සඳහන් වෙන්න ඕන කරන පුද්ගලයාව ක්‍රියාව කරන පුද්ගලයාව සඳහන් විය යුතු වෙනවා ඒ අනුව දැන් ඒකත් බැහැ I can play the guitar මට පුළුවන් guitar ගහන්න මී කියනවා මම කියනවා එතකොට ඒ ඇඩම් කියන එකට මම උත්තර දෙනවා so can i අන්න බහැදෙන්නේ can කියන එක so එකට පස්සේ ආ so can i නෝ ඒ තුට්ටය උඩට තේරුම් ගන්න ඕන ඉතුරුව දැන් තේරුම් ගන්න ලේසි i have been to london 3 times මම ලන්ඩන් ගිහිල්ලා තියෙනවා තුන්වද මී so have i ඒක එතකොට උපකාර ක්‍රියාපදයේ මොකද්ද වෙන්නේ have කියන එකනේ so have i මම ගිහිල්ලා තියෙනවා මම ගිහිල්ලා තියෙනවා I am hungry. Mata pada kini me. So am I. So am I. Netu kani kini mana? So is netu. Maitri pala kani kini mana? So is maitri pala. Ranjan kani kini mana? So is ranja. Neda. Tapi kini ranjan dalam kita neda. Aku tu hati lagi mana tu? Kamu na. Odae. Ina kata apa kamu? Affirmative with auxiliary verbs. ඒ කියන්නේ ඇත යන අර්ථයේ උපකාරිත ක්‍රියාපද සමග. ඒ ගත්තනේ උපකාරිත ක්‍රියාපද සමග. දැන් අපි අර structure ව්‍යුහය. මොකද්ද මේ ව්‍යුහය දිලා තියෙන්නේ? So auxiliary verb subject. එහෙමනම් උපකාරිත so සමග ඊට පස්සේ so එකතු වෙනවා උපකාරිත ක්‍රියාපදයට. ඒක එකතු වෙනවා subject කර්තෘ පදයට. පැහැදිලි? බලන්න මෙහෙමනම් netu and i are giving the conversation netu imai denawa samvada බලන්න මොකද්ද මෙතනදී
මෙතන දි කිය වෙන අවස්ථාව ගන්න. දැන් අපි ගත්තේ අර උඩින් ගත්ත අවස්ථාව කොටුව. කොටුව එන්න ඕන උඩ කොටුවටයි සම්බන්ධවයි ඒකේ. So observable plus subject උපකාරක ක්‍රියාව එකතු කිරීම කර්තෘපදය. දැන් ඒ ගත්තේ මේ මොන කොටුවටද උඩම කොටුවට. I am going to the cinema. Me so am I. ඒවා is am was were what you know සේරම observable ශරීර සලකනවානේ අපි නේ. Have කියන එක has කියන එක නේ. ඒවා have to මේ මේ to be යන්නේ අපි වැඩි වශයෙන් සලකන. ඊට පස්සේ දැන් ස්ට්‍රක්චර් එක view එක මේකේ දීලා තියෙනවා ඒ කොටුවේ. ඊට පස්සේ දැන් අපි යන්නේ අනිත් එක හඳුනා ගන්න. මොකද්ද? Netu and I are giving a conversation. Netu sahama. I like watching television. දැන් මෙතන දිනන ළමයිනේ උපකාරක ක්‍රියාපදයක් වශයෙන් නෙමෙයි සම්බන්ධ වෙන්නේ. ප්‍රධාන ක්‍රියාවක් පදයෙන් වශයෙන් මේක සම්බන්ධ වෙන්නේ. ප්‍රධාන ක්‍රියාවක් වශයෙන් ගත්තාම අපි කොහොමද එකඟතාවයෙන් ප්‍රකාශ කිරීම කරන්නේ? I like watching television. Me. So do I. එහෙනම් එතකොට ඒක අරගෙන තියෙන සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් නේද? I like watching television. නේ නෝන සාමාන්‍ය කැමති ටෙලිවිෂන් බලන්න නේ? ඒ අනුව එතකොට පැහැදිලි ඉන්නේ ඒක අවස්ථා හතර ගන්න. I like අපිගේ සාමාන්‍ය මේ මේ වාක්‍යයක් I eat meat. මම මස් කනවා. I don't eat meat. මම මස් කන්නේ. Do you eat meat? ඔබ මස් කනවාද? Don't you eat meat? ඔබ මස් කන්නේ නැද්ද? ඔය හතර පිළිබඳවත් අවබෝධය තියෙන්න අවශ්‍යයි. විශේෂයෙන් පළවෙනි අවස්ථාව සමතේ වූ කියලා කියන අවස්ථාව පිළිබඳව තියෙන්න ඕන. ඊට පස්සේ අපි යමු එතකොට දැන් පැහැදිලි යමනා නිතු කියනවා නිපුන් කියනවා so does නිපුන්. ඇයි ඒ නිපුන් ඒක වචන නිසා does කියලා කියන්නේ ගත්තා. නේද? ඒකේ ඒක වචන ස්වභාවය දැන් කීව සඳහන්. නිපුන් තේරයි නිපුන් අධ්‍යයන බලුවා කියලා නිපුන් බලන්න කැමති කියලා කියනවා. I want to go to London. මට අවශ්‍යයි ලන්ඩන් යන්න. Me, so do I. එහෙමනම් මටත් අවශ්‍යයි. So do I. මටත් අවශ්‍යයි. ඒ කියන්නේ මම කැමතියි කියලා කියන එකයි කියන්නේ. එකකටම ප්‍රකාශ කරනවා. My brother is ඒක වට නිසා so does my brother. මගේ සහෝදරයත් එකකටම ප්‍රකාශ කරනවා යත් ඒ දෙක කරන්නේ කැමතියි කියලා. I eat rice. With every meal, this time මම මස් කන අබ මේ බත් කරනවා සෑම මේ මේ කෑම වේලකටම බත් කරනවා. Me, so do I. මමත් එහෙම. ඒක සිම්පල් ප්‍රසංගේ දරගෙන තියෙනවා. ඊට පස්සේ my brother, brothers, බහුවචනයි. So do my brothers. එහෙමනම් මගේ සහෝදරයෝත් එහෙමයි. එයාලත් this time බත් කරන තමයි එකකතාවේ ප්‍රකාශ කරන්නේ. දැන්මයිනේ මේක ඕනේ කාලයකට ගන්න පුළුවන් කියන එක මම මේ වාක්‍යෙ ඔප්පු කරලා තියෙනවා. මොකද්ද? I walk to school day today. මම අද පාසලට ගියේ ඇවිල්ලා ගෙන. ඒ කියන්නේ පයින් ගියා කියන එකනේ. මී. එහෙමනම් එතනදී අපිට ගන්න වෙන්නේ අර මේ past tense සභාවයේ ගන්න වෙන්නේ. So did I. So did I. Okay. ඊළඟට අපි යමු netu ළඟට. netu ළඟට ගිහින් බලන්න. netu එහෙමනම් ඒකේ අපිට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ නේද? මොනවාද මේ අවස්ථා හතරේ නේද? I went to Colombo, I didn't go to Colombo, did you go to Colombo, didn't you go to Colombo? එහෙමනම් ඒවල කතුරුපදේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ මොනවාද මේ වාක්‍ය නිර්මාණය කිරීමේදී. ඒ අනුවයි නේතු කියන එකට so did නේතු. දැන් බලන්න ඕන නැද්ද මේක දීලා නැහැ. ඕන නම් අපිට future වලත් වාක්‍යයක් ගන්න හැකියි. I will walk to school. කියලා කියනවා මම එහෙම හිතලා මම කියන්නේ I will walk to school. එතකොට මොකක්ද වෙන්නේ? මී මොනවද කියන්නේ? So will I. So will I. එතකොට නිතු ගත්තත් දෙක වෙනසක් වෙන්නේ නැහැ. So will නිතු. So will නිතු. බැලුවේ right A බලන්න ස්ට්‍රක්චර් එක එතන affirmative කියලා දීලා තියෙනවා. affirmative වෙන මේතර ඉන්න ඕන. බලන්න ඒක නිකන් හදාගන්න මේ අවස්ථාව. ඒක හරි කස ගන්න. ආහාර ගන්න හැකි. සෝරි ඒක හරි. අෆර්මටිව් විදවුට් ඔබ්සර්වර්. ඒ කියන්නේ මොනවාද මේ අත්‍යනාර්ථය මොනවාද මේ උපකාරක ක්‍රියාපදයක් නැතිව තමයි අපි මේ කොටුව නිර්මාණය ගත්තේ. එතකොට බලන්න ස්ට්‍රක්චර් ව්‍යුහය දිලා තියෙනවා so plus verb to be to do plus subject. පැහැදිලි නේද? ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. කසුන්ෙන් අයියා ගිවින්න කන්වර්සේෂන් දෙන්න දෙනවා සම්බන්ධ. බලන්න I am not going out tonight. මම අද දෙමින් නැති අනර්ථය කියලා දෙන්නේ. හරිද?
නැති අනාගතේ මම යන්නේ නැහැ කියලා කියන අනාගතේ අපි ගත්තාම මී මම කියනවා නයිද ඇම්මයි නයිද ඇම්මයි එතකොට මෙතන අර සෝ කියන එක වෙනුවට මොකද්ද එකතු වුනේ නයිද කියලා කියන එක නයිද කියන එක ලොකු දෙයක් නැහැ එහෙමනම් නැහැ නයිද කියලා කියන්නේ දෙකෙන් කෝකවත් නැහැ දැන් නැගේ කවුරුවත් නැහැ කියන අර්ථයනේ නේද ඒ අනුවයි මේක ඒ විදිහට ආ මමත් යන්නේ කියලා කියනවා මමත් කියලා නැතුනට මම යන්නේ නැහැ එතකොට දෙන්නගේ එකකතාවය ප්‍රකාශ වෙනවා දෙන්නම යන්නේ නැහැ කියලා කියන එකකතාවය නිපුන් ගත්තා නයිද කියන්නේ is නිපුන් එතකොට මෙතන කෙනෙකුට ප්‍රශ්නයක් මතක කරගන්න බෑ is කියලා කියන එක නේද සාමාන්‍යයෙන් කියන්නේ ගත්තොත් එහෙම present continuous tense වාක්‍යයක් මේක I am going there we are going there you are going there they are going there he is going there she is going there it is going there Adam is going there Adam is here ඔහොමන නිර්මාණය එන්නේ එයාමයි මෙතන නේතු is කියලා ලගත්තා I can't hear the music මට බෑ music වලට Neither have I. My brothers, neither have my brothers, neither have my brothers. I am not hungry. Me, neither am I, neither am I. Right? मतलब बारे की नहीं है. मतलब बारे की नहीं है. मम्मी बारे की आने में क्या लेके आप इतना दोनों इधर काम नहीं करता है. हाँ. इतने क्या करता है? मैं कहता हूँ. नेतो क्या नो? नेतो neither is नेतो. मैं नेतो यहाँ रखते हैं मनु. බලන්න මෙතන අනතිය මොනවද? එතකොට දැන් අර හතර ආකාරයේ මතක තියෙනවා නා I go there, I don't go there, do you go there, don't you go there. He goes there, he doesn't go there, does he go there, doesn't he go there. ඒවත් කල්ම ඇතුව වෙනලා තියෙනවා නේද? I don't like cricket. මම cricket ගහන්න කැමති නෑ. එතකොට දැන් ඔතනදී සලකන්න ඕන ප්‍රධාන ක්‍රියාවක් නේද තියෙන්නේ? Like කියලා කියන එකනේ. ප්‍රධාන ක්‍රියාවක් වශයෙන් main verb එකක් වශයෙන් පාවිච්චි වෙයි. එතකොට me කියනවා neither do I, neither do I. අර simple present වල දෙදීම ඒ ආකාරය අනුව තමයි do කියලා කියන්නේ කොතනද එන්නේ? එතකොට ඒක අතර නම් does එන්නවනේ. මම දැන් අරකට කියනවා මම කැමති නැහැ කියලා. නේද? නිකුත් කියනවා neither does නිකුත්. නිකුත් කැමති නැහැ. Right. I don't want to go home. මට ගෙදර යන්න අවශ්‍ය නැහැ. Me neither do I. මටත් අවශ්‍ය නැහැ. My brother neither does my brother. දැන් does ආවේ කියලා වල දිනුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් නැහැ. I never drink alcohol. Me, neither do I. My brothers, neither do my brothers. I didn't go to school today. के तभी तो ओने विधियाँ तो पेंसिल का मार मार दला गाना बोलोगे? I didn't go to school today. मामा तो स्कूल गये ने. Me, neither did I. मामा गये ने. नेतु, neither did नेतु. नेतु गये ने. ये तो मने मना पास से चल दी. ये आस्ता. और ना अपने में के फ्यूचर ना नेते ना नेते ओके नहीं ना ओके नहीं वाह किया अपने में ही बताने बोलूँगा आई वांट गो टू स्कूल टुमारो मामा स्कूल यार नहीं है ठीक है अरे इस बारे में मैंने नहीं तो विलाय किया अलग आते हैं नहीं तो विलाय नहीं तो विल नेतु नहीं तो विल नेतु හරි right එහෙනම් අපි ඔතනින් අපේ අදර නියමිත දේශනේ වල අතර කරනවා සෑහෙන වෙලාවක් මෙමද මෙව කරලා වල තියෙනවා පැය ගාමකටත් වැඩියෙන් ගිහින් තියෙනවා කෙසේ වෙතත් තමයි නේ ඔයගොල්ලෝ මට එහෙමනම් මේවකට ලබා දුන්නොත් එහෙම ලබන මාසයේ කරනවා එහෙම නැත්නම් අපිට මේ මේ වැඩේ පස්සේ අවසානයක් අපිට දකින්න සිද්ධ වෙනවා
මොනවාද මේ ඒ වගේම එහෙමනම් නැවතත් මම ඔබලන්ගෙන් ඉල්ලීමක් කරනවා ඉල්ලීම තමයි නේද ගුරුවරයාගේ ආශිර්වාදය ලබා ගන්න ඒ කත්තිස්සේ වටිනවා ඔබලන්ගේ දෙමව්පියෝ හා සමානවම නේද රයිට් අරමතර මේ කෝලයක් දීලවත් අනේ සර් මම මෙහෙමයි කියලා වරෙලා අපිට අම් වෙන අවස්ථාවක් ලැබුණ නැත්නම් මේ විදියට කෙසේ වෙතත් මම පෙබ්‍රවාරි මාසේ මුල් සතියේදී වරෙලා පන්ති ආරම්භ කිරීම සිද්ධ කරගෙනවා හරිද 25 අපිට අවස්ථාව දීලා තියෙනවා එහෙමනම් 25 පෙබ්‍රවාරි මාසේ මුල් සතියේදී වරෙලා ඒ වැඩ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා ඉතින් ඔබලන්ට මොනවාද මේ හෙමෝලොත් වීඩියෝ සවස්වෙන්නේ නැහැ නේද මේ මාසේ මොනවාද මේ පුළුවන් Sanjeev classes are got sambandha wenna all right we'll try to meet next week I don't know exactly about that but just to have decided out there okay here we are going to obai eya koi api sanjeev hambenawada video ekin hambenawada ehema naththam goodbye kiyala kiyana wala all right bye bye hondata pratipala ganna hari wasara gananawak thiss indala maath ekala ekata aawa හරි පොද ප්‍රතිපල ලැබෙනවාට අතිශය විශ්වාසයි මට ඒ නිසා කිසි කෙනෙක් චක්‍රයෙන් වියකින් විභාගයට වාඩි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ okay I wish you all the best bye bye